Pasuke Kale Tula, Ratatula Atiu, Tirugupiti Hinge Hitwin, Velatapole, Tirugupiti Miller, Sea Green Yelkia. Mimatatpe Palni Kerganimin, Tirugupiti Miller, Stavro Potwakiams and the Ha, Avashe Kadinam Kriamar Kakwashin, Vurta Ginum Kramayate, Tirugupiti, Anani Krims and the Ha, Avasar Labatim, Sidukiruna. India with Tirugupiti Apanayane Tahanam Kirim Hitwin, Avasha Tirugupiti, Anani Kirim and Nuhaki Matula, Velatapole, Tirugupiti Miller, Sea Green Yelame, Pravata, Dakagate Hakuna, Tirugupiti Miller Stavre Kirims and the Ha. අවශ්‍ය තිරුගුපිටි තුර්කිය සහ ඩුබායි රාජ්‍යයන්ගේ ආනය කිරීමට පියවර ගත්තා. තිරුගුපිටි දැරිය හැකි මිලකට පාරිභෝගිකයන් ලබා දෙන අරමුණින් මා විසින් විරුද්ධ ගිලින් ක්‍රමයේ යටතේ තිරුගුපිටි ආනයනය කිරීම සඳහා තව දුරටත් අවසර ලබා දීමත් එසේ ආනයනය කරන ලබන තිරුගුපිටි වරාය පැමිණි දිනය 2022 12 30 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. මේ අනුව පසුගිය කාලයේ රුපියල් 400 ඉක්ම වූ මිලකට අලෙවි වූ තිරිගුපිටි කිලෝග්‍රෑම් 1ක තොග බිල මෙවැනි විට රුපියල් 265ක් දක්වා අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශ කරනවා. ඒ අනුව අවස්ථා දෙකකදී මිල අඩුවීමත් සමග පසුගිය සතියක කාලය තුළ තිරිගුපිටි මිල රුපියල් 110ක් වැනි මුදලකින් අඩු වී ඇති බව එම සංගමයේ සඳහන් කළා. කෙසේ වෙතත් සමස්ත ලංකා බේකිරිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ තිරිගුපිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකෙහි කිසිදු මිල අඩුවීමක් සිදු වෙන මෙති බවයි. මේ වෙන විට ආනයනය කරන පිටි කළු කඩේ පිටි මිල ඊයේ මම දැක 265ට අඩු වෙලා කියලා රාවයක් යනවා. හැබැයි මේ 265ට තියෙන පිටි වලින් පාන් හදන්න බෑ, බනිස් කේක් වගේ දේවල් හදන්න බෑ. ඒවට ඉතාමත්ම තත්ත්වයේ උසස් හොඳ පිටි තියෙනවා. කළු කඩේ සහ පිටකොටුවේ අතරමැදි වෙලෙන්දෝ පිටි කිලෝ එක කීයට දුන්නත් බේකිරිමියට හැකියාවක් නැහැ පාන් මිල අඩු කරන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි බේකිරිමියන්ගෙන් 150කට වැඩිය පිටි ගන්නෙ ප්‍රධාන සමාගම් දෙකෙන්. මේ සමාගම් දෙකේ අද වෙන විට පිටිමිලේ කිසිදු වෙනසක් සිද්ධ කරලා නැහැ. කරපු එකම වෙනස තමයි දැන් මේ සුමාන දෙකකට තුනකට විතර කලින් රුපියල් 13කින් පිටි කිලෝ එක මිල වැඩි වුණා. ඒකයි උනේ. නමුත් එම පිටි සමාගම් දෙකේ පිටි කිලෝ එකක් රුපියල් 285 310 අතර මිලක පවතිනවා. ඉතින් මේ මිලේ වෙනසක් සිදු නොකර අපිට කිසිසේත් පාන් මිල අඩු කිරීමට හැකියාවක් නැහැ. සමාගම් දෙක ඇතුළුව සියලුම පිටි ගේන අය රුපියල් 250ට පිටි කිලෝ එක බැස්සුවොත් අපිට පුළුවන් පාන් ඇතුළු බනිස්සල සියලුම කෑමවල මිල අඩු කරන්න. මේ අතර මිල අඩුවීම් සිදු වද ජනතාවට එම සහනය හිමි නොවීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. පිටි දැන් දෙපාරක් අඩු නැගලා සත්වසල එක මිල, අනිත් තැන්වල තව මිල. ඒ හැම මොනක්වත් අපිට ආසනාධාරයක් ලැබෙන්නේ නැහැ. අදරෑ නිවුස් වලට ගියොත් එහෙම හෙට ඉඳන් පාන් පිටි මිල වැඩි කියලා. එළිවෙද්දි කඩේට ගියොත් එහෙම කඩේ අනිවාර්යෙන් ඒ මිල වැඩි වෙලා තියෙන්නේ. අද රෑ කිව්වොත් එහෙම අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් අඩු වෙනවා කියලා. සතියක් දෙකක් නෙමෙයි මාසයක් ගියත් අඩු වෙන්නේ නැහැ. මේව හොයන්න තමයි පාරිභෝගික අධිකාරියක් කියලා පත් කරලා තියෙන්නේ. ඒ අය කිසිම දෙයක් කරන්නේ නැහැ. පිටි මිල රුපියල් 10කින් වැඩි වුණොත් එහෙම රුපියල් 50කින් 60කින් පාන් ගෙඩිය වැඩි කරනවා. අඩු වුණාම මේ රටේ කිසිම දෙයක් අඩු කරන්නේ. පාන් ගෙඩියක් කාලා ඉන්න මනුස්සයට කන්න විදිහක් නැහැ නේද කාලේ? පාරිභෝගිකයට සහන ලැබෙනවද කියලා රජය විසින් මැදිහත් වෙලා මේක හොයලා බලනවා නම් ගොඩක් සාර්ථකයි. ඇත්තටම රජය විසින් දෙන සහන ජනතාවට ලැබෙනද කියන එක ප්‍රශ්නයක්. මිල වැඩි කරන වේගයෙන් ඒ වගේම ඔවුන්ගේ ඒකෙ තියෙන ගුණාත්මක භාවයත් අඩු කරන ඔවුන් අයුතු ලාභයක් මේ වෙලාවේදී ලබා ගන්නවා ව්‍යාපාරිකයන් විසින්.